අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිබාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් දස දෙනෙකු හමු වෙයි ආසාදිතයින් බ්‍රැන්ඩික්ස් පොකුරේ ආශ්‍රිතයින් බව තහවුරු වෙයි මිනුවන්ගොඩ පොලිස් ආපන ශාලාවෙන් ආසාදිතයෙකු හමු වීමත් සමග මිනුවන්ගොඩ පොලිස් නිලධාරීන් නිරෝධායනයට ඉන්දියාවෙන් බ්‍රැන්ඩික්ස් ආයතනයට සේවකීන් ගෙන්ව ඇති බවට පළවන තොරතුරු පිළිබඳව පුළුල් විමර්ශනයක් කළ යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි ගුවන්යානා දෙකකින් බ්‍රැන්ඩික්ස් ආයතනය වෙත ඉන්දියාවෙන් සේවකීන් ගෙන ආ බව මනුෂ්‍ය පාර්ලිමේන්තුවේදී කියයි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකු පසුගිය දින 10 තුල ඔබ ඇසුරු කළා නම් PCR පරීක්ෂණ වෙත යොමු වන්න යුද හමුදා ප්‍රතික්‍රියයි කොරෝනා නිසා පාර්ලිමේන්තුව අද උණුසුම් වෙයි මුඛ ආවරණ නොපළඳින රියදුරන්ට සහ කොන්දොස්තර වරුන්ටත් වැඩ වර්ධි මගීන්ගේ මුඛ ආවරණ නොමැතිනම් කොන්දොස්තර වරයාට එරෙහිව බස් සංගම් වලින් විනය ක්‍රියාමාර්ග ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් වරයාට එරෙහිව නීතිපතිගෙන් අධිචෝදනා ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාවේ COVID-19 ආසාදිත සේවකයන් සමීප වැසුරු කළ ආශ්‍රිතයින් දස දෙනෙකු අද පස්වරුව වන විට COVID වෛරස් ආසාදිතයින් ලෙස තහවුරු වූ බව වසඟත රෝග විද්‍යා ඒකකය පවසනවා ඒ අතර අවුරුදු දෙකක් පමණ වයස ඇති කුඩා දැරියකද සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුරේ තවත් ආශ්‍රිතයින් දස දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද පස්වරු 8 පමණ වන විට වාර්තා වුණා. COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයෙක් අද දින හලාවත අඹකඳවිල ගම්මානයෙන් හමු වී තිබෙනවා. හලාවත මහරෝහල වෙත අදාළ පුද්ගලයා පසුගිය 6 වනදා රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ ඇති අතර එම අවස්ථාවේදී සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි ඔහු වෛරස් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත්තේ. අද මම හිතන්නේ පළවෙනි වතාවට කොරෝනා රෝගියෙක් වාර්තා වෙලා තියෙනවා හලාවත ප්‍රදේශයෙන්. අවුරුදු 37 ක විතර පුද්ගලයෙක්. ඔහු මෑත කාලයේදී මම හිතන්නේ නෝරෙලිය පැත්තේ ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා දෙනවා කණ්ඩායමක් එක්ක. අපි ඒ සීලම ස්ථාන දැනට පරීක්ෂා කරගෙන යනවා වෙන අයටත් මේ රෝගය පිළිබඳ රෝග ලක්ෂණ තියෙනවද කියලා. ඒ වගේම අපි සියලු දෙනාම ඔහු හා සම්බන්ධ සියලු දෙනාම PCR පරීක්ෂණ සඳහා හලාවත මහරෝහල සඳහා යොමු කරමින් පවතිනවා. එතකොට මේ රෝගී පුද්ගලයා අපි දැනට ඉරණවිල රෝහලට මේ කොරෝනා රෝගය සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ඇතුළත් කරලා තියෙනවා. කොරණ ප්‍රදේශයෙන්ද කොවිඩ් වෛරස් ආසාදිත ඉදිනෙකු අද පස්වරුව වන විට වාර්තා වූ අතර ඉන් දෙදෙනෙකු එකම පවුලේ සමාජිකයින් වයස අවුරුදු දෙකක් පමණ වන කුඩා දැරියක්ද අදාළ ආසාදිතින් අතර වන බවටයි තොරතුරු වාර්තා වන්නේ අනෙක් ආසාදිතයා හොරණ මදුරාවල ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඇය හොරණ මහරෝහලේ හෙදියක් ලෙස සේවය කළ කාන්තාවක් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ගැබිනි කාන්තාවකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා ඒත් සමග ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් කෙරුණා අදාළ කාන්තාව මීඩිගම ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර ඇය සේවය කර තිබෙන්නේ රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකයි පසුගිය 5 වනදා ඇය අවසන් වරට සේවා ස්ථානයේ වෙත ගොස් ඇති අතර 6 වනදා දින සායනික කටයුත්තක් සඳහා කාසල් රෝහල වෙත ඇතුළත්ව තිබෙනවා අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඇයට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි ඒ අනුව අදාළ කාන්තාව සේවය කළ සේවා ස්ථානයේ සේවක සේවිකාවන් 180 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා කාසල් කාන්තා රෝහලේ ඉන ගැබිනි මාතාවකට COVID-19 රෝගිය වැළඳී ඇති බවට වාර්තා වුණා මේ කාන්තාව වැඩ කරන්නේ තවත් කක්මන්ත ශාලාවක ඒ මේ කක්මන්ත ශාලාවට සේවාවන් සපයන තවත් කක්මන්ත ශාලාවක් තවත් ආයතනයක් ඒ නිසා මේ බ්‍රැන්ඩික්ස් ආයතනයම සම්බන්ධ රෝගියෙක් විදියට තමයි අපි ඒව හඳුනාගන්නේ අදාළ කාන්තාව රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇගේ සැමියා රාජකීය මාදින්නාගුර ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස ඇති අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා मीरगामीरगाम राजगीर
අපි ගම්පහ පැත්තට ආйти නිසා PCR එකක් කරා PCR report එකේ තමයි පොසිටිව් කියලා කිව්වේ අද දිනේදී කසල් රෝහලෙදී සොයාගත් කොරෝනා රෝගියාගේ ස්වාමි පුරුෂයා මේ ස්ථානයේ නැවතී සිට සමයි ගිහිල්ලා තියන්නේ එම බිරිඳගේ කටයුතු සඳහා බිරිඳට කොරෝනා රෝගය වැළඳී ඇතයි දැනගත් සැනින් අපිට මේ තොරතුරු වාර්තා වුණා ඒ අනුව අපි ඇවිල්ලා මේ ස්ථානයේ එම පුද්ගලයා සහ එම පුද්ගලයා නැවතී සිටි නිවසේ නිවසියන් ආරක්ෂිතව බැහැරට නොයන ලෙස දන්නවා ඊට පස්සේ අපි PCR පරීක්ෂණ සිදු කරාද මේ ස්ථානයේ අදාළ කාන්තාව වෛරස් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඇගේ පවුලේ සමාජිකයින් 5 දෙනෙකු ස්වයන් නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළ බවයි මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අපකල විමසීමකදී සඳහන් කළේ විවිධ ප්‍රදේශවලින් මිනුවන්කොට කොවිඩ් ආසාදිත පොකුරට අදාළ ආසාදිතයින් තවදුරටත් හමු වීමත් සමග ඉදිරි දින 7 වඩාත් තීරණ මෙතර මිනුවන්ගොඩ පොලිසියේ ආපන ශාලාවේ හිමිකරුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් 85 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ සිදු කර නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළා කොළඹ ICBT පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව එම ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව ඔක්තෝබර් 4 වන ඉරු දින හා ඉන්පසුව එම ආයතනයට පැමිණි සිරු දිනාම ළඟම ඇති රෝහලක් වෙත ගොස් PCR පරීක්ෂණ සිදු කරගන්නා ලෙසයි අදාළ ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. කටුනායක ගුවන්තොටුපලින්ද කොවිඩ් වෛරස් ආසාදිතයෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒත් සමග අදාළ ආසාදිතයාගේ ආශ්‍රිතයින් හා කටුනායක ගුවන්තොටුපලේ 589 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ දින සිදු කෙරුණා. ඉන් පුද්ගලින් 300කගේ PCR පරීක්ෂණ වාර්තා ලැබී ඇති අතර ඔවුන් සියලු දෙනා වෛරස් ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇති බවයි ගුවන්තොටුපල හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් GA චන්ද්‍රසිරි මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ එලෙස ඊයේ දින කටුනායක ගුවන්තොටුපලින් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් අදාළ සේවිකාවගේ සමීපතම ආශ්‍රිතයින් 39 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. එසේම ගුවන්තොටුපල වෙත පැමිණෙන ගුවන් මගින් හා ගුවන්තොටුපල සියලුම කාර්ය මණ්ඩලය ගුවන්තොටුපලට පැමිණීමට පැය 72ක් තුල ලබාගත් PCR පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. බත්තරමුල්ල පළවත්තේ පිහිටා ඇති පාර්ලිමේන්තු කටයුතු සේවක අංශයේ සමාජිකයෙකුගේ පවුලේ අයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව එම අංශයේ සියලු දෙනා පරීක්ෂා කර ඇති අතර එම පරිශ්‍රයට පිටස්තර කිසිවෙකුට ඇතුළු වීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ. මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකුගේ ඥාතියෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව විවිධ මාධ්‍ය සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. අද පාර්ලිමේන්තු රැස්වීම අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජේලාල්ද සිල්වා මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට කතානායකවරයා විසින් පිළිතුරු ලබා දෙමින් කළ ප්‍රකාශයක් මෙම ප්‍රවෘත්තියට පදනම් වී තිබෙන අතර එෙහිදී කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා විසින් අවධාරණය කරනු ලැබුවේ බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු කටයුතු අංශයේ සේවකයෙකුගේ ඥාතියෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බවට සැකයක් පවතින බැවින් එම කාර්යාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා අනෙකුත් පුද්ගලයන්ට ඊයේ දිනෙහිදී ඇතුළු වීමට අවකාශය ලබා දී නොමැති බවයි. මේ අතර රටේ පවතින COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාගම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබා ගැනීමට බාහිර පුද්ගලින්ගේ පැමිණීම අද දින සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා. මේ අතර සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සුදුසුකම් පරීක්ෂා කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුව වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය Facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ මේ අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශ්වයන් විසින් බෙදා හරිනු ලබන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටි පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවන් වලින් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙසයි.
මෙතර ජනතාව නිසි ආරක්ෂිත උපදේශ අනුගමනය කරන්නේ ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමේ කටයුතු දිවෙන පුරා අදත් සිදු කෙරුණා. මෙතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. වැඩිම ඕගෙන් පෙරසක් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. එතකොට ඒ ගම්පහ දිස්ත්‍රික්කේ අපි හඳුනාගත් ප්‍රදේශ තියෙනවා වඩාත්ම අවදානම් ප්‍රදේශය. ඒ ප්‍රදේශවලට අන්තර් නීති පනවා තියෙනවා. ඒ ප්‍රදේශවල සිටින ජනතාව එතනටම වෙලා සිටිය යුතුයි. උන් වෙනත් ප්‍රදේශවලට ගමන් කිරීම අනිත් අය සමග මිශ්‍ර නොවිය යුතුයි. එතනින් ඔබට ගියාම අපි හඳුනාගත්තේ ඉතාමත් සුළු පෙරසක් තමයි කොවිඩ් 19 රෝගී ආසාදිතින් වශයෙන් පැන්ඩෙක්ස් කර්මාන්තශාලාවට සම්බන්ධ වෙලා ඔන්න සහ ඔවුන්ගේ ආශ්‍රිතින් යොදාන ක්‍රීමට ලක් කරලා තියෙනවා. ඒ නිසා එතනින් ඔබට යයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී ආසාදරීමේ අවදානමට ගොදු වෙච්ච අය තවමත් අපි හඳුනා ගන්නමින් පවතින්නේ. ඒ නිසා ඔවුන් සමහර විට ගම්පහ දිස්ත්‍රික්කෙන් ඔබෙත් එහා එතනින් බාහිරවත් සිටින්න පුළුවන්. විශේෂයෙන්ම කොළඹ නගරය තුලත් සිටින්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී තවමත් වැදගත් දේ තමයි යම්කිසි කෙනෙක් බ්‍රැන්ඩික් කර්මාන්ත ශාලාවේ සේවය කරලා මේ දක්වා සෞඛ්‍ය නිලධාරීන් සමග සම්බන්ධ වෙලා නැති කෙනෙක් පාර්ලිමේන්තු කටයුතු සේවාංශයේ සේවකයෙකුගේ පවුලේ සමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ශාන් විජේලාල් මහතාගේ අදහස් දැක්වීමකට පිළිතුරු වශයෙන් මෙතර රට තුල ව්‍යාප්තව ඇති කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අද පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පක්ෂ විපක්ෂ මැති අමිතිවරුන් විවිධ අදහස් පළ කළා. පළවත්ත බතරමුල්ල පාර්ලිමේන්තු කටයුතු සේවාංශයේ 8 මාර්ට පමණ ඒ ස්ථානයට ගියා. කාර්යාලයේ ඉදිරිපස දොරටුවේ දැන්වීමක් පළ කරලා තිබෙනවා. කාර්යාලයේ නිලධාරීන් සේවක මණ්ඩලය හැර වෙනත් කිසිම කෙනෙකු කාර්යාලය තුලට ඇතුළවීම සම්පූර්ණයෙන් තහනම් කියයි. ඒ කාර්යාලය සම්බන්ධව ගෙවිල ගිය පැය කිහිපය තුළ කාර්යාලය වහන්න තීන්දුවක් අරගෙන තිබෙනවාද කියලා. ඒ කාර්යාලයේ සේවය කරන සේවක මහත්වරුන්ගේ පවුලේ කෙනෙකුට කොවිඩ් ආසාදනය වෙලා පරීක්ෂණයකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා එතෙන්ට එන සියලු දෙනා පිළිබඳව ඒ විදිහේ ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙනවා. මොකද ඒ ඔබතුමාලාගේ සියලු දෙනාගේම ආරක්ෂාව සඳහා මුරුත්ෙට්ටුවේ ආනන්ද හිමියන් ඊයේ බරපතල ප්‍රකාශයක් කරනවා. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මේකට අදාළ නැහැ නියමිතමත්තුමයි ප්‍රශ්නේ. ඒක ඔබතුමා අනුමත කරනවද? අදාළ නැති ප්‍රශ්නයක්. අපේ කාලය නාස්ති වෙනවා. ගරුගත් මන්ත්‍රීතුමනි මම හිතන්නේ මේකට අදාළ ප්‍රශ්නයක් ඔබතුමා මේ ඔබේ ඔබතුමාගේ ප්‍රශ්නෙට අදාළ නැහැ නේ. ප්‍රශ්නෙට ගරු අමාත්‍ය දැන් මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරේ. අදාළ ප්‍රශ්නයක් අහන්න මේ ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ වැදගත්. නමුත් මේ ප්‍රශ්න අහන වෙලාවේ පොයින්ට් ඔෆ් ඕඩර් කියලා අවස්ථාව අරගෙන ඉන්න මේ රටේම තියෙන Tamanට කියන්න ඕන ටික මේක කියන්න ගියොත් ඊට පස්සේ ඔබතුමා කියනවා වෙලාව නැහැ මේක පැයෙන් කරන්න බෑ කියලා. අර කතානායකතුමනි ඇත්ත මේ මන්ත්‍රීතුමා කියන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරේ එතුමාත් ඇත්තටම කියන්නේ මේ රටේ වෙන දේ දන්නේ නැහැ. ආණ්ඩුව කරන දේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු දන්නේ නැහැ. පත්‍රේ වාර්තා කරනවා මේ සේවිකාවන්ට කොරෝනා ලක්ෂණ ඇති වුණේ සැප්තැම්බර් 20 වෙනිදා ඉඳලා කියලා. ඒ වගේම ආයතනයේ වේදනානාශක දුන්නා. සැප්තැම්බර් 20 වෙනිදා 27 වෙනිදා වන විට සැලකිය යුතු පිරිසකට උණ තිබුණා. නිසි ප්‍රතිකාර කළේ නැහැ. ඇඳුම් මැහුවේ ඉන්දියාවෙන් ගෙන රෙදි වලින්. ආයතනයේම සේවිකාවක් තමයි හෙලි කරන්නේ. ඒ වගේම 22 වෙනිදා ගුවන් යානාවකින් මත්තලට පැමිණියා මේ කණ්ඩායම. හමුදා ප්‍රතිවරයා කියලා තිබුණා නිසි නිරෝධායන කටයුතු සිද්ධ කළා කියලා. අපි දැනගන්න කැමතියි මේට අමතරව තවත් ගුවන් යානා දෙකකින් මේ සඳහා කාර්ය මණ්ඩල ගෙනල්ලා තිනවා ඉන්දියාවේ යම් ප්‍රදේශයක ඉඳලා. එතකොට මේ ගෙනෑපු කාර්ය මණ්ඩල සහ ඉන්දියාවෙන් ආපු යම් තාක්ෂණික කණ්ඩායමක් ඉන්නවද? ඒ අය නිසියාකාරව නිරෝධායන කටයුතු වලට නිර්ත වෙලා තියෙනවද කියන කාරණාව මේ වෙලාවේ පැහැදිලි කර යුතුයි. නැත්නම් මේ වගේ තත්ත්වයන් එක්ක මේ බරපතල තත්ත්වය හරියට කළමනාකරණය කරගන්න බැරි වෙයි මේ කතාව යට ගැහුවොත්. පසුගිය සැප්තැම්බර් මාස 22 දින ඉන්දියාවේ සිට මිඩුවන්කොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට පැමිණි බවට සමාජ මාධ්‍ය තුල පළවන ඉන්දියා ජාතික පුද්ගලයන් 60 දෙනා නිරෝධායන කටයුතු සඳහා යොමු වූ බවට රජය පවසන්නේ නම් ඒ පිළිබඳ ඇති වාර්තා වහාම ජනතාවට හෙළිදරව් කරන ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබුණා පසුගිය සැප්තැම්බර් මාසේ 22 වෙනිදා ඉන්දියාවේ සිට ආපු UL 1159 කියන ගුවන් යානයකින් ආපු ඉන්දියාවේ සිට මෙම අදාළ කර්මාන්ශාලාවේ සේවය කරන 60 දෙනෙක් ලංකාවට අවිල්ලා තිබෙනවා ඔවුන් කිසිදු නිරෝධායනකට ලක් නොකර මේ ආයතන වෙත මුදා හැරලා තිබෙනවා ඒ අදාළ කර්මාන්ශාලාවේම ඉන්දියාවේ ශාඛාවේට ලැබුණු ඇනවුම තමයි එහි රෙදි මේ කර්මාන්ශාලාවට ගෙනල්ලා එහි නිමවුම් කරන්න සූදානම් වෙච්ච වෙලාව ඉන්දියානුවෙන් සේවකින් ප්‍රමාණයක් මේ කර්මාන්ශාලාවලට ඇවිල්ලා තිබෙනවායි කියන කාරණය පිළිබඳව දැන් සමාජ මාධ්‍ය තුල පැතිරෙමින් තිබෙනවා මේ සම්බන්ධයෙන් දැන් කර්මාන්තශාලාව උත්තර බඳින්න පටන් අරගෙන තිබෙනවා ඒ වගේම ආණ්ඩුව පැත්තෙමුත් සමහරට අපි දැක්කා හමුදා ප්‍රතිතුමාගේ පැත්තෙන් මේට උත්තර බඳින්න බැඳලා තිබුණා පසුගිය දවස්වල නමුත් අපි හිතනවා මේ පිළිබඳව මේට වඩා පුළුල් විමර්ශනයක් සිදු කළ යුතුයි ආණ්ඩුව ඕන් නිරෝධායනයට ලක් වුණා නම් නිරෝධායනුනේ කොයි මධ්‍යස්ථානවලද කොතරම් දින ගණන් නිරෝධායන උනාද ඉන්පසුව ස්වයං නිරෝධායන උනාද කියන එක සම්බන්ධයෙන් මොකද මේ බ්‍රැන්ඩිස් ආයතනෙම පිළි අරගෙන තිබෙනවා මේ ගුවන් යානේ ආපු 60 දෙනා ඔවුන්ගේ ආයතනයේ සේවකින් කියලා. දැන් රටට හිරිදරව් කළ යුතුව තිබෙනවා ඔවුන් නිරෝධායනට ලක් වුණා නම් නිරෝධායනුනේ කුමන ස්ථානවලද කියන කාරණේ. එතකොට මේ සැක සංකා නැති කරන්න පුළුවන්. මේ ආයතනයේ සේවය කරපු පිරිසක් කටුනායක ආයතනික කීපයකටත් ඔවුන්ගේ සේවාවන් ලබා දීලා තිබෙනවා කොන්ත්‍රාත් පදනම. එතකොට ඒ හරහා ඔවුන් වාහකයන් වීමේ ඉඩකඩක් තිබෙනවා. මේ ආයතන පිරිස විතරක් PCR කරලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ආයතන පිරිස විතරක් නිරෝධායන කරලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේත් එක්ක සැබඳි සියලු දෙනා නිරෝධායන කළ යුතුව තිබෙනවා. ඒ පිළිබඳව සොයා බැලිය යුතුව තිබෙනවා. රජයේ ගෙන යන නිරෝධායන වැඩපිළිවෙලට සහාය ලබා දීමට සමස්ත ලංකා ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. යනුව නිරෝධායන නීති රීති අනුගමනය නොකරන බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිමය පීවර ගන්නා බවයි එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. බස් මගියා වගේම මගියා අනිවාර්යයෙන්ම මුඛාවරණය පැළඳිය යුතුයි කියලා අපි කියනවා වගේම ඊටත් වඩා රියදුරු සහ කොන්දොස්තර මේක අනුගමනය කළ යුතුයි කියන තැන ඉතා පැහැදිලිව අපි ඉන්නවා. ඉතින් අපි මේ තීන්දුව අරගෙන මේ තීන්දුව ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක බලන්න දැන් සමහර වෙලාවට මේක මාර්ග පරීක්ෂකවරු එහෙම නැත්නම් වෙනත් අය ලවා පරීක්ෂා කිරීමට අමතරව අපි තීන්දුව කළා තියෙනවා සභාපතිවරු හැටියට අපි පෞද්ගලිකවත් මේ කාරණාවට මැදිහත් වෙලා මේක හරියට කරනවද නැද්ද කියන එක බලන්න. හෙටින් පස්සේ මුඛාවරණ නැති රියදුරු කොන්දොස්තරවරු අහුනොත් අපි ඒ අයට විරුද්ධව නීත්‍ය අනුකූල ක්‍රියාමාර්ග ගන්නවා විතරක් නෙමෙයි බස් රථයක මගියෙක් මුඛාවරණේ නැතුව ගිහිල්ලා අපිට අහුනොත් ඒ සම්බන්ධයෙන් අපි ඒ බස් රථයේ කොන්දොස්තරවරයාට විරුද්ධව අපි විනය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරමු. ඊළඟට මේ මගින් ආසන ප්‍රමාණය රැගෙන යාම හරියට වෙනවද නැද්ද කියන එක අපි නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරනවා. ආසන ගානට මගින් අරගෙන යනවා කියලා අපි කිව්වට සමහර විට එක පැත්තකට යනකොට ආසන ගානට මගින් ටික ඉන්නවා සම්පූර්ණ වෙලා හැබැයි අනිත් පැත්තට එනකොට බාගදා මුළු බස් එකටම ඉන්නේ එක මගියයි දෙන්නයි එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා බස් හිමියා දෙඩිය පස්සාවට පත් වෙලා තියෙනවා. ඒ නිසා එතුමා කිව්වා ඔවුන් වෙනුවෙන් ඔවුන්ට සහනයක් සැලසීම සඳහා ගන්න දින ක්‍රියාමාර්ගයක් හැටියට වෙන විකල්පයක් නැත්නම් බස් ගාස්තුව වැඩි කිරීමකටවත් අපිට යන්න වෙයි. නමුත් මේ බස් ගාස්තුව වැඩි කිරීමට වඩා ජීවිත ආරක්ෂාව වැදගත් කියන එක. පසුගිය මැතිවරණ කාල සීමාව තුළ ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ හේතුවෙන් ජනතාව තුළ කොරෝනා වෛරසය පිළිබඳ බිය නැති වූ බවත් එය මෙරට කොරෝනා වෛරසය යලි හිසේස වීමට හේතු වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත සේනාරත්න මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ කොරෝනා වසංගතයත් අපි හිටියා නම් අපි ගුවන්තුට වලට වහන්න ඒ අවශ්‍ය නීති රීති සකස් කළා. අපි මේ ජාතිය බේර ගන්න කොරෝනා වසංගතෙන් මේවා නැති කරන්නට බැරි දේවල් නෙවෙයි. මෙවැනි දූපත් රාජ්‍ය තාමත්ම පාසුවෙන් පුළුවන් අපිට මේක කන්ට්‍රෝල් කරන්න. අපි හරියට දැඩි ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා දැන් ආණ්ඩුව හොඳට විවේකී අරගෙන හිටියේ කොරෝනා ඉවරයි කියලා. නමුත් ලෝකේ තිබෙන WHO ජර්නල්ස් කියවනම් පහුගිය ටිකේ කවදාකවත් මේක මිත්‍යාවක් මිසක් මේක සත්‍යයක් නොවන බව ඕනෑම මිනිහෙකුට ඉංග්‍රීසි තේරෙන එක්කෙනෙකුට තේරෙනවා. ඒකට වෛද්‍ය විද්‍යාව අවශ්‍ය නැහැ. එතකොට මැතිවරණ කාලය තමයි මේ රටේ මිනිස්සුන්ගේ මනස විකෘති කරපු කාලය. ඒක තමයි ප්‍රධාන හේතුව උනේ මේක පිළිබඳව තිබුණ ඒ භීතිය මේ පිළිබඳව තිබුණ අරපරිස්සම නැති වෙලා ගියේ. ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, බියගම, වත්තලට ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ තව කොට්ටාස් ගණනාවක් තියෙනවා. ඇඳිර නීතිය නොදා ඒ නිසි තීන්දුව තීරණ හරි වෙලාවට ගෙනෙන්නේ නැහැ. දෙවන රැල්ල මීට වඩා භයානක තත්වයකට යන්න පුළුවන්.
एक विशेष अवधान्यों अद उदय इंदा मठ दुर्घटन अमतुंगण प्रदेश वाल अहिंसक जनता अवश्य पासुकम किसी पासुकमा मे मेन लभिल मैतर गंपा दिस्ट्रिक्ट के वर्तमान तत्व पिलिबतव गंपा दिस्ट्रिक्ट संबंधीकरण कमिटु सभापति पार्लिमेंतु मंत्री सहन प्रदीप महता मेलेस अदहस पलकला विशेषम ई हवस हतरट पेवति साकच्छावेदी ज्येष्ठ नियोज्य पोलिस पत्तुमात एवगेम दिशापत्तुम एतुलु सीलुम राज्य निलधारीन युदा हमुदा पोलिस निलधारीन ए सीलु देना एकतु वेला अपि साकच्छावक करा ए साकच्छाव अनुव अपि तीन्दु करे मुलिम्म कोरोना पॉजिटिव सीलु देना ए अदाल रोहल वलट यवंडत एवगेम ए आश्रितयन सीलु देना निरोधायन मध्यस्थवन वलट यवन कार्यभारय पिलिबंदव तमयि मुलिम्म साकच्छा कले ईये रात्रिये वेनकोट मम हितन्ने सीलुम ए रोगीन सह ए आश्रितयन हेम केनेक्म निरोधायन मध्यस्थान वलट गेनियन्न कटयुतु करला तियेनवा एवगेम ए प्रदेश वल जनता वगे पहासुकम सेपीमे वगकीम एकक पलात पालन आयतन वलट भार दुन्ना अनेक पत्तेन प्रादेशिक नत्तं समूह कार्यर भार देन्न कटयुतु करा ए अयगे ए अवश्यतावयन वेनुवेन जनता वेनुवेन ए सीलुम समूहकार वल सभापति वरुण सीलुम देना पोरोंदुना अपिट ए प्रदेश वलट आहार लबा देन्न कटयुतु करनवा किने विगणकाधिपतिवरयाट स्वाधीनत्वे हिमि वूये दहनवन व्यवस्था संशोधने नतिकल जातिक विगणन कमिसमे नवन बव आचार्य उदयश्री कार्यवस महता पवसनवा एकोलंब दीपवति माध्य हमुवकट एक्वेमिन रक्षित बंधनागार गत कर सिटिन एमटी न्यू डायमंड नौकावे ग्रीक जातिक कपितान टिरो सिलियास टेरेहिव नीतिपतिवरया विसिन अधिचोदना गुण कर तिबिनवा श्रीलंकावट आसन्न बोध तेरेदी गिनिगनीमट लक्व एमटी न्यू डायमंड नौकावे कपितान वरयाट एरहिव कोलंब महाधिकरणे अधिचोदना गोनुकिरीमट नीतिपति डिपार्टमेंतुव कटयुतु कर तिबिनवा सेककार ग्रीक जातिक कपितान टिरोस हेलियास महताट नौकाव तुल गिन्न हटगत् अवस्थावेदी एय मेड पेवैत्वीम सदहा गतियुतु पीवरयन अनुगमने किरीम पेहर हरि अति बवट चोदना इल्ल कर तिबिनवा ए हेतुवेन पसुगियदा अदाल नडुव कदवु अवस्थावे कोलंब प्रधान महेस्ट्रात मोहम्मद मिहार महता සින් එම කපිතාන් වරයාගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළා ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සතපුම් 38ක් පමණ දුරින් ගැඹුරු මුහුදේදී බොරතෙල් සහ ඩීසල් රැගත් නිව් ඩයිමන්ඩ් ඉන්ධන නෞකාව පසුගිය සැප්තැම්බර් මාස 3 වෙනිදා ගිනි ගැනීමට ලක් වුණා ඒ නෞකාවේ එන්ජින් කාමරේ බොයිලරයක සිදු වූ පිපිරීමක් හේතුවෙන් පසුව මෙරට ත්‍රිවිධ හමුදාව සහ ඉන්දියා නාවික හමුදාවේ සහය ඇතිව ගින්න නිවා දැමීමට කටයුතු කළා රතුමස් ආහාරයට ගැනීමෙන් ලොව වසරකට ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වන බවත් ගවමස්ද රතුමස් ගණයට අයත් වන බවත් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහතා පවසනවා ගව ඝාතනයට එරෙහිව සියත අපගෙන එන විශේෂාංගයන් අද අවධානය යොමු කරන්නේ ඒ පිළිබඳවයි ශීරපායි එසෙත් නොමෙතනම් කිරිබි වැඩෙන සෑම සත්වයෙකුගේම මස් රතුමස් ගණයට අයත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා ගවයාද රතුමස් ගණයට අයත් වන සත්වයෙකු වන අතර රතුමස් වල පවතින්නේ අහිතකර පිළිකාකාරක බව මේවන විටත් අනාවරණය වී අවසන් ඒ පිළිබඳව ගව ඝාතනයට එරෙහිව අපගෙන යන වැඩසටහනට අදහස් දක්වමින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා අප වෙත මෙලෙස අදහස් පළ කළා
ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ අය බාර දීලා තියෙනවා මේ විශේෂයෙන්ම රතු මස් කියන කාරණේ අධ්‍යයනය කිරීම සඳහා ඉන්ටර්නැෂනල් ඒජන්සි ෆෝ රිසර්ච් ඔන් කැන්සර් කියලා ආයතනයකට. ඒ අය නිර්වචනය කරන රතු මස් කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම ගව මස් ඇතුළු වෙන්නේ මේ කියන රතු මස් කියන ගණයට. ඒතර මේ රතු මස් කියන ආහාරය ගැනීම ක්‍රම දෙකක් එය අධ්‍යයනයට ලක් කරලා තියෙනවා. පළමු විදිහ තමයි රතු මස් ඒ විදිහටම පාවිච්චි කිරීම. දෙවෙනි ක්‍රමයේ තමයි සකස් කරන ලද රතු මස් කියන දෙකම අධ්‍යයනය රතුමස් විශේෂයෙන් සකස් කරන ලද තත්වයට පත් කරොත් එහෙම එය පළවෙනි කාණ්ඩයේ පිළිකා කාරකයක් බව එය පැහැදිලිවම නිර්වචනය කරලා එයාගේ වෙබ් අඩවිය වලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒ සකස් නොකරන ලද රතුමස් දෙවන ගණයේ පිළිකා කාරකයක් හැටියට හඳුනාගෙන තියෙනවා. දල වශයෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් වසරකට මියන්න ප්‍රධාන නිල හේතුව හැටියට මේ රතුමස් සහ රතු ගවමස් කියන එක ලෝක සෞඛ්‍ය සංගධාන නිර්ණය කරලා තියෙනවා. ඒ අනුව අපි තේරුම් ගත යුතු දේ තමයි රතුමස් පරිහරණය කියන එක පිළිකා කාරකයක් බවත් නිල විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෙබ් අඩවි වලින් සහ එයාගේ නිල පත්‍රිකා උපයෝගී කරගෙන ඒ අය මහජනතාවට නිල වශයෙන් දැනුම් දෙන මූලික සාධක මතයි මම මේ කරුණ ඉදිරිපත් කරන්නේ. මං හිතනවා කලාකරුවන් කියන්නේ හරි සංවේදී පිරිසක්. ඒ කලාකරුවන්ට ඒ කලා කුසලතා පීටන්න හේතුවක් වෙන්නේ ඔවුන්ගේ සංවේදීතාවය නිසා. ඒ විශේෂයෙන්ම දැන් අප මේ කතා කරන්නේ ගව ඝාතනය තහනම් වීම සම්බන්ධව. ඇත්තට මේක රටේ ක්‍රියාත්මක වෙනවා නම් ඒක මිල කරන්න බැරි තරම් උතුම් සේවයක්. මං ගැන කියනවා නම් මං දැන් වස් अनावश्य देवाजा पत्न देवाज बोहोट के वातावरण गवगातने विरुद्ध හැම දාම කාගේ හෝ අදහසක් ප්‍රකාශ කරමින් මිනිස්සු අපේ රසික රසිකයන් වගේම ජීවිලු ජනතාව දැනුවත් කිරීම ඉතා විශාල දෙයක් හැටියට සැලකන්නේ ඒක ඇත්තටම හිතා ගන්නත් අමාරු දෙයක් මොකද ප්‍රවෘත්ති අතර මෙවැනි දෙයක් වෙනවා කියන එක හැබැයි ඒ නිසා මං හිතනවා මං හිසනම ආචාර කරන සියත නාලිකාවට මෙවැනි උතුම් සත්ක්‍රියාවක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ගැන මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. මිනුවන්කොඩ කොවිඩ් ආසාදිත පොකුරෙන් තවත් ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 8 දෙනෙකු බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර එක්කෙක් වූ එම ආයතනයේ සේවකයෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙන්න එම පුවත නැවතත්. මිනුවන්කොඩ කොවිඩ් ආසාදිත පොකුරෙන් තවත් ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. इन अट दिन ब्रांडिक्स एगलुम खम्मले आसादितेंगे आश्रितेन बन अतर एक्कायकु एम आयतने सेवकेकु बवाई रजे प्रवृत्ति डिपार्टमेंट संधान कले एत समगिन सियत रात्री प्रवृत्ति विकाशे अवसान मेम पुवत ततुलु तवा देश विदेश आर्थिक सह क्रीडा तुरुतुरु संधा पिविसेन www.siyathanews.lk अपगे वेब अडविय वेत अपि यलि हमुवन्ने हिट उदयसन 6ट अपगे उदयसन प्रवृत्ति विकाशय समगेन ओबट शुभ रात्रिया। දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.